යුක්‍රේනයට තවත් ආයුධ තොගයක් ලබා දෙන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කළා. ඩොන්බාස් ප්‍රදේශය අටත් කර ගැනීමට රුසියානු හමුදාව අනුකම්පා විරහිතව පහර දෙන මොහොතක යුක්‍රේන හමුදාව ප්‍රදේශයෙන් ප්‍රදේශයේ පරාජයට පත් වෙනවා. යුක්‍රේන හමුදාව ආයුධ නැති නිසා පරාජයට පත් වෙනවා. හැකි ඉක්මනින් බටහිර රටවල් ආයුධ ලබා දෙන්න කියලා යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කී දිගින් දිගටම ඉල්ලීම් කළා. මෙවැනි මොහොතක නැවත වරක් යුක්‍රේනයට ආයුධ ලබා දීමට ඇමරිකාව තීරණය කළා. රුසියානු යුදනැව් විනාශ කරන්න අවශ්‍ය ඇන්ටිසිප් මිසයිල් සිස්ටම් වැනි ආයුධ තොගයක් යුක්‍රේනයට ලබා දෙන බව ජනපති ජෝ බයිඩන් ප්‍රකාශ කළා. මීට අමතරව ආහාර, පානීය ජලය, ඖෂධ වැනි මානුෂික ආධාර ලබා දීමටත් පියවර ගන්නා බව ඇමරිකාව සඳහන් කළා. රුසියානු සෙබළුන් 32,500කට අධික පිරිසක් ඝාතනය කළා කියලා යුක්‍රේනය සඳහන් කළා. මීට අමතරව යුද ටැංකි 1434ක්, APV රථ 3,505ක්, ආටිලියර් සිස්ටම් 721ක්, මල්ටිපල් රොකට් සිස්ටම් 229ක්, ඩ්‍රෝන් යාන 588ක්, මිසල් 125ක්, හෙලිකොප්ටර් 179ක්, තවත් ආයුධ රැසක් විනාශ කළා කියලා යුක්‍රේනය සඳහන් කළා. මේ පිළිබඳව ඔබේ අදහස් අපිට කියන්න. තවත් මෙවැනි වැදගත් වීඩියෝව සමගින් හමු වෙමු.